everybody. Nivahane inna rasa vindaganna. Deranin dipati vinu ekka dipati vinu ekka dipati. සන්දේවක් ඔබ ආදරය කරන දෙරණ ටී පාටි තරගෙන අද දවසේදී මම ආවේ ඔබේ ආදරණීය කලාතරු පිරිසක් සමගින්. ඉතින් මේ කලාතරු ගැන කතා කරද්දී ඔබ ආදරය කරන චරිත තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ආදරය කරන කටහඬක්, ඔබ ආදරය කරන රුවක්. මම පළවෙනියටම හඳුන්වා දෙන්න හිතුවේ ඒ හැම දෙෙම තියෙන එක්කෙනෙක්ව. ජයසේකර අපොන්සු. සුබ සන්දේවක්. එසේමවා. මං හරිම ආසයි ඔය කටහඬට. මගේ හඬ. ඔව්. අපරේනේ නිකන් මොකක් හරි ආමන්ත්‍රණයක් කරන්නකො බලන්න. ඔබ හැමත සුබ අනාගතයක්. නිරෝගී භව දීර්ඝායස සතුට ජය. මං හිතන්නේ හොඳ ප්‍රාර්ථනයක් 2016 වර්ෂයේදී නේද? ඉතින් ඒත් එක්ක මං හිතුවා තව ලස්සන රුවක් හඳුන්වා දුන්නොත් හොඳයි කියලා. ඔබ කටහඬින් අඳුරා ගන්නට ඇති කවුද මේ? පාර්මී. සුබ සන්දේවක්. එසේම වේවා වෙනුවෙන්. දැන් කටහඬින් හඳුනා ගන්න අපි ඉස්සෙල්ලාම කොයි කටහඬද ඔයාගේ අවදි කරන්න ඕනේ? කොයි කටහඬද මම අවදි කළ යුත්තේ? ඔයා වැඩිපුරම දන්න කටහඬ මොකද්ද? වැඩිපුරම දන්නේ මෙන්න මේ කටහඬ තමයි. සාමාන්‍ය කටහඬනේ. සාමාන්‍ය කටහඬ. හරි. ඒ සාමාන්‍ය කටහඬට හිමිකම් කියන්නේ පාරමීට අමතරව තව කෙනෙක් ඉන්නවනේ. තව චරිත ගොඩක් ඉන්නවා පාරමීගේ කටහඬින් ඔබ ආදරය කරන තව චරිත. ඉතින් ඒ චරිත කවුද කියලාත් අපි කියන්න. චරිත ගැන කතා කරද්දී මම හරි දකින්න සුවිශේෂී භාවයක් තියෙන ඔහුගේ තප්පරයට වචන ගොඩාක් කතා කරන්න පුළුවන් උපාලි අයියට. සුබ සන්දේවක්. සුබ සන්දේවක්. හරි නේද උපාලි අයියේ. මගේ සුබ නව වසරක්. හරි නේද? උපාලි අයියා සමගම අපි හඳුනා ගන්න ඕනේ දුමින්ද. දුමින්ද සුබ සන්දේවක්. උපාලි අයියා කියන්නේ යාළුව ගොඩක් එක්ක ඉන්න කෙනෙක්. ඒ අතරේ ඔන උපාලි අයියාගේ හොඳම යාළුවෙකුත් ඉන්නවා. කවුද දුමින්ද කියන්නේ කියලා අපි ඔබට හඳුන්වා දෙන්නම්. ඒ අතරේ මගේ ළඟින්ම ඉන්න ඔබ ආදරය කරන කෙනෙක් හරි අමුතු නමක් තියෙන්නේ. තිරාෂා සුබ සන්දේවක්. අයියෝ සුබ සන්දේවක්. මම විතරද කිව නැත හැමෝම කියන්නේ එහෙමද? සමහර අය එහෙම කියනවා නේද? කැමතිද නම් මේ තීරුම කියන්න? තිර ආශා කියලා කියන්නේ තිරාශා. ඒ කියන්නේ ස්ථීර ආශාවල් ඇති කෙනෙක්. හොඳයි, මම හිතන්නේ හොඳ තැනකට ආවේ. මොකද මේ ස්ථීර ආශාවල් ගැන කතා කරද්දී මේ අද හරිම ආසාවෙන් ඉන්නේ ඇඳුම් ගැන කතා කරන්න කෙනෙක්. ඉතින් අද දවසේදී මම ලස්සනට ඇඳගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒක අහන්න සුදුසුම කෙනා තමයි චිලි. සුබ සන්දේවක්. සුබ සන්දේවක්. සුබ අලුත් අවුරුද්දක් කියලා සිරි දෙනාටම. චිලි, අද මගේ තේරීම හොඳයිද? මන් දන්නේ දුවාම ඇවිල්ලා තෝරගෙන යනවා. ඉතින් මම උබල හොඳ නරක අපේ අපිට මේ වගේ ලස්සන ඇඳුම් ලබා දෙන අපිට කියන්නේ මට දරන ටීවී පාටි වල ලස්සන ඇඳුම් ලබා දෙන රී චිලි. ඉස්සර නම් කට්ටිය කතා කරන්නේ ග්‍රීන් චිලි, රෙඩ් චිලි, දැන් රී චිලි වුණානේ. රී චිලි ඔයදි මගේ අලුත්ම ෂොප් එක. ඉතින් මුලින්ම ස්පොන්සර් කරා ඉතින් දරන ටී පාටි එකට. ඉතින් ස්පොන්සර් කරා කියන්නේ ඇඳුම් සැපීම අපි කරලා දෙනවා. ඉතින් ඔවා මගේ යාළුවානේ. ඉතින් ඒකින්ද දෙනවා. ඒ වගේම නෑ වැඩි දෙන්නේ මම ඔයාලා කියලා මටවත් නැහැ. ඉතින් අතන මගේ ෂොප් එකේ මොකද ලේඩිස් මෙයා විතරයි. ඔව් ලේඩිස් උනේ. ඉතින් ජෙන්ස් උත් පටන් ගන්න ඐඩියා ඇත් තිනවා මෙයා උරුදු. ඉතින් ෂොප් එක ගැන ඉතින් කතා කරන්න ඕනේ නැහැ. ඉතින් ෂොප් එක හොඳයි. ඉතින් සතුරුයි, හොඳට යනවා වැඩේ. ඉතින් එච්චර තමයි. ඔව්. ඉතින් අපි සිතාරාවත් හඳුනා ගන්න ඕනේ කටහඬ ගැන කතා කරද්දී. සිතාරා සුබ සන්දේවක්. තරහ වෙලා වගේ ඉඳී නැත්තම් අයිනට වෙලා. මේ අයියේ ජයසේකර අයියේ මේ දැන් ඔය ඇඳුම් ගැන කතා කරද්දී තාම චිලිගේ කඩේ තියෙන ගෑනු ළමයින්ට විතරයි. දැන් ආපු ගමන් මෑවුවා නේද අපිට නැද්ද කියලා. මල්ලි හොඳ සරොන් නැද්ද? තියෙනවා ගෑනු ළමයා අඳින සරොන් තමයි. අදත් මම මේ සරමත් තමයි ඇඳගෙන ඉන්නේ හිටියේ. ඒත් අර මේ මම හිතුවා ඉතින් ඒක මේ ටී පාටිනේ. ටී පාටි කිව්වම සරම ගලපෙන්නේ නැහැ වගේ. සරම කැඩෙන්නේ නැහැ මල්ලි. මම හොඳ ශක්තිමත් අඳුන. හරි ආසයි සරම් අඳින්න.
ගොඩක් දේවල් කතා බහ කරන්න තියෙනවා. අපි වැඩි දේවල් කතා කරමු. ලස්සන සින්දුවක් රසවිඳලා එහෙනම් මම ඔබට හඳුන්වා දෙන්න සුපුරුදු විදියටම අද දවසේදීත් අපිට වාදනයේ සහයෝගය ලබා දෙනවා. බොක්ස් ගිටාර් වාදනයේ ලක්ෂාන්ත කුරේ, බේස් ගිටාර් වාදනයේ සුජී ෆර්නැන්ඩෝ, කීබෝඩ් වාදනයේ ප්‍රසාද් ජයසූරිය සහ කොංගෝ ඩ්‍රම්ස් වාදනයේ මහින්ද පෙරේරා. සිතාරගේ කටහඬ ගැන තව මොනවද කතා කරන්නද නේද? අධිරජ ධර්මාශෝක නාට්‍ය තේමා ගීතේ හරහත් ওই කටහඬ අහන්නට පුළුවන්. ඉතින් සිතාර මොනවද කරන්නේ දැන් මේ දවස්වල සංගීත අලුතෙන් නිර්මාණය කරාද? මම දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සංගීතය හදාරනවා. අධිරජ ධර්මාශෝක ටෙලිනාට්‍යයේ මේ ගීතයට අමතරව දෙරණෙම දේදුණයි ආදරේ ටෙලිනාට්‍යයේ තේමා ගීතේ ගායනා කරනවා.
ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහන් සංගීත අධ්‍යක්ෂණය කරන ඩිවෝස් චිත්‍රපටයේ යුග ගානයකට සම්බන්ධ වුණා. ඉතින් ඔව තමයි. ඔය එක්කම කියන බලන්න ඩ්‍රීම් ස්ටාර් තරංගයට සහභාගීනේ කොයි අවුරුද්දද කියලා? ඩ්‍රීම් ස්ටාර් 2012 අවුරුද්දේ, 2011 2012 අවුරුද්දේ සීසන් 4 දෙරන් ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 අවසන් 16 දින අතරට එනකම් පැමිණියා. නේද? දැන් ජයසේකර අයියේ අද දවසේදී ගීත අහන් ඉන්නවා විතරයිද ගීත ගායනා කරන්නේ නැද්ද ඔයා? ඔක්කොම අර මයික් එක. පාරමී අඟ ගත්තද? ඔව් දුන්නා. ඔයාලා දැන් කමන්නේ ඒක හොරු අරන් ගිහලා. හොරු. දැන් මෙහෙමයි මම ඔය මේ වගේ වැඩසටහන් නාලිකාවල තියෙන වගේ මේ සින්දු කිව්වා. හැබැයි මේ මේ ළඟදී එහෙම එක සින්දු කියද්දි හිර වුණා. ඒ කියන්නේ ටෙම්පෝ ඕක මගේ නෑ. ටෙම්පෝ නැතිලා එදා මේ එදා හිටියේ විශිෂ්ට ගායකව දැන් බලන්න දැන් යාගේ ලස්සන සින්දුව. එතකොට අපේ චිලි මල්ලි දැන් අපේ උපාලි මල්ලි දැන් මේගොල්ලෝ සින්දු කියන ලස්සනට. ඉතින් මම මොකද දැන් ඉස්කෝලේ යන කාලේ මම තමයි අපේ සාහිත්‍ය සමිති ගායකයා. හින්දි සින්දු කියන්නේ නෑ නේද බෙල්ලා යන්න බෑ නෑ නෑ මම තේරුම් කියන්නේ නෑ හොඳ මම ඔයා දන්නේ ඔය සංගම් චිත්‍රපටිය මං 26 පාරක් බලලා තිනවා හරි හර් දිල් ජෝ ප්‍යාර් කරේගා වෝ ගානා ගායේගා අර ඔව දන්නවා නමුත් දැන් වැඩේ තියෙන්නේ මම රඟපාන නළුවෙක් නේ ඒ නළුකම තමයි මං විඳහන්න කැමති නොදන්න දේ කරලා අතර මං එන්න කැමති නෑ. ටෙම්පෝ යනවනේ. නෑ මට තේරුණා. ඒ කියන්නේ දැන් ගීත ගායනා කරොත් ඉදිරියේදී සංගීත සම්දර්ශන වලින්ම කාර්ය බහුල වෙන්නේ. රංගනයේ ඉඳ නැති වෙනවා නේද? ඒක තමයි වෙන්නේ. නෑ එහෙම නෙවෙයි නංග. හොඳයි. රංගපාන්න නැති කොටර නාලක මල්ලි නේද? ඒ උපාලි අයියේ අතර අර කියන වගේ ඔයත් මේ දැන් සංගීත සම්දර්ශන වල නම් දකින්න ලැබෙන චරිතයක් වෙලානේ. ඇත්තමයි මිනු මම නළුවෙක් වෙන්න මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ ගායකෙක් වෙන්න තමයි පුංචි කාලේ ඉඳන් හිතේ තිබුණේ ඉස්කෝලේ යන කාලේ සංගීතය හැදෑරුවම විෂයක් හැටියට මගේ ගුරුවරයා TM ජයරත්න මැතිතුමා එතකොට මම හිතන්නේ එතුමා විවාහපත් වෙලාත් නේ අපිට උගන්වනකොට ඉස්කෝලේ තිබුණා සේරි වාණිජ ජාතකය කියලා පාසල් වේදිකා නාට්‍යයක් ඒකේ ගායනා කරන්නේ මම රංගපාන තව කෙනෙක් ඒ රංගපාන ළමයා ආපු නැති දවසක ගුරුවරිය මට කිව්වා ඔයා ඒක කරන්න කියලා දැන් කාලේ වගේ අපිට බෑ බෑ කියන්න බෑ ඒ කාලේ අපි ගුරුවරුන්ට තාමත් ගරු කරනවා. ඉතින් මම කරා. ඊට පස්සේ කිව්වා ටීචර් ඔයා ඔක කර කරම සින්දුව කීකෙම රඟපාන්න කියලා. ඉතින් රඟපෑම විකට නළුවෙක් වුණා ජීවිතේවත් හිතුන්නේ නැහැ. විකට නළුවෙක් වුණා හැබැයි හිනස්සන්න මිනිසුන් හරි අමාරුයි ඒක අපොන් සෑ දන්නවා අඬවන්න ලේසි. ඉතින් මම සතුට වෙනවා දෙකම කරගෙන අයියා කිව්වා වගේ ප්‍රධානම දේ රංගනය. තාමත් කියන්නේ අනුන්ගේ සින්දු එයාට බින් සිද්ධ වෙන්න ඒ ගරු කරනවා මතක් කරනවා. ඕක තමයි තේ ජීවිතේ. ඒක තමයි ජීවිතේ. හැබැයි මේ උපාලි අයියද ඔයා කතාව කියාගෙන යද්දී තව එකක් අහු වුණා. මොකක්ද දන්නවද? ඔයා හරි බයෙන් හිටියනේ වයස කියන්න. අපි දැන් වයස හදනවා හොඳද? කවදද? හරි මං ඉතින් රඟපාන්න ගත්තේ අවුරුදු 6න් විතරනේ. දැන් අවුරුදු 20ක් ඉතින් රඟපාන්න නේ. 26යි 26යි. එතකොට දැන් මම හදලාම දුන්නා වර කඩතරයක්. එතකොට යාළුවගේ වයස කියන්නේ බැරි වෙනවාද? මේ මෙයා තමයි මගේ නාට්‍ය ප්‍රධානම නළුවා. සල්ලි කියලා වේදිකා නාට්‍යයක් කරනවා. ලංකාවේ සියලුම ආරක්ෂක අංශයෙන්ට අවුරුදු 20ක් නොමිලේ පෙන්වන එකම නාට්‍යය මගේ නාට්‍යය. අවුරුදු 20ක් ආමි නේවි එයාර් ෆෝස් STF පොලිස් සිවිල් ආරක්ෂකයෙක් මගේ නාට්‍යය යුද්ධ මැද්දේ යුද ගිනි මැද්දේ බෝම්බ හඬ මැද්දේ මම නොමිලේ පෙන්වලා තිනවා. තාමත් පෙන්වනවා. අලුත් අයත් එක තමයි මේ පරණ ඇත් එක නෙමෙයි අලුත් ඇත් එක අලුත් ඇයට මුදල් අවශ්‍යයි නේ ඉතින් නොමිලේ මම මේක කරලා ළඟදිත් ගිහිල්ලා ආවා එයාර් ෆෝස් මුළු එයාර් ෆෝස් කඳවුරු ගියා මුළු ලංකාව 21කට දර්ශන 23ක් පෙන්වුවා සත පහක්වත් ගත්තේ නැහැ සමර්ථංගල දර්ශන දෙකකුත් පෙන්වුවා මම මේ කාර්යතාවිය තාමත් කරන් යන මේ 18 වෙනිදා මගේ විශේෂ දර්ශනයක් පනාගොඩ කඳුරේ වේදිකාගත වෙනවා විශේෂ කට්ටියකට බලන්න ඉතින් මේක මම හරි සන්තෝෂෙන් කරන කාර්යතාවිය මේගොල්ලෝ තමයි මට පිට වෙන්නේ මේ තමයි මගේ ප්‍රධාන නළුවා චූටි කනගාටුකට තියෙන ඉතින් මේ කරන කාර්යතාවිය වැදගත් නම් අපි කිසිම වගකීම්ත්තේ මේක ඇහැ ගැහුන්නේ නැහැ මම හරි ආසයි මේක ඇහැ ගැහිලා මගේ නාට්‍ය කණ්ඩායම ගෙනල්ලා පොඩ්ඩක් මට ස්තුති කරලා ප්ලේන්ටියක්වත් දෙනවනම් මේ වැඩසටහනේ බලලා මට මේ දේ කරන ලොකු උදව්වක් කියලා මං හිතනවා ඔව් දැන් මේ පාරමී දෙරන් නාලිකාවෙම නාටි කීපයක ඔබ හඬ කැවීම වලින් දායක වෙනවා නේ අතර කියන බලන්න මොන වගේ චරිතද සහ අපි කැමති කොටසක් කියනවනම්
දෙරණ දෙරණ FM එක FM දෙරණ කලින්ගේ සංසාරාදරේ කියලා රේඩියෝ නාට්‍යයක්. ඒකේ සංසාරි කියන ඒ ප්‍රධාන චරිතය කළා. දැන් මේ දවස්වල යනවා ඒකේ නම සේයා. ඒකේ සේයාට හඳකවන්නේ මම. ඊට අමතරව අර බොයිස් ඕෆ් ලවස් ගියානේ ඒකේ ගුජුම්පියෝගේ අක්කා. එතකොට ඊට පස්සේ බොයිස් ඕෆ් ලවස් එකට පස්සේ ගියා නාට්‍යයක් ඒක දේයස් කියලා. ඒස් එකේත් ප්‍රධාන චරිතයට හඬකවන්න මට පුළුවන් වුණා. දැන් ඒ චරිත අතරින් වැඩිපුරම කැමති කොයි චරිතයටද? මෙහෙමයි දැන් ඇත්තටම දැන් මගේ වගේ තරුණ වයසේ ගෑනු ළමෙක්ගේ චරිතයක් ආවම ඒක මට කරන්න අමාරු නෑනේ. ඒ නිසා ඒ වගේ චරිතවලට නෙමෙයි ඇත්තටම මං අහස ටිකක් වෙනස් චරිත තියෙන්නේ. දැන් මං මට මතක එකක් එක රේඩියෝ නාට්‍යයක් මේක. ඒකට මේ මං කරා දැන් ඇත්තටම විශ්ව සාහිත්‍යයේ තියෙන ওই ළමා කතා හැම රේඩියෝවට ගේනකොට ඇත්තටම මේ අපි දකින එදිනෙදා චරිත දෙමනේ තියෙන්නේ. හරි අමුතු අපූරු විය නොහැකි දේවල් පිරිච්ච චරිත. ඉතින් එහෙම චරිතයක් මම කළා ටුටු කියලා. ඒක නිකන් මම කියලා පෙන්නන්න පොඩ්ඩක් වෙනවා. හරි මෙහෙමයි. ඒක තියෙන්නේ අර අනේ ඉතින් විනු නැන්ද මං හිතුවේ කවදාවත් මට මෙහෙම දෙයක් වෙයි කියලා. ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඕ මට ලට්ටපට්ට එකතු කරන්නයක් වෙන්න බෑ කවදාවත්. ඒක කරන්න මට හීනකින්වත් හිතා ගන්නවත් බෑ. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි පරිමි චුට්ටකේ චරිත ලැබෙනවට ආසයි. ඒකේ මං ආසම හරිය තමයි වගේ ඉනාව. හරි ෂෝක්නේ ජයසේකරයියේ. මරුනේ මේ තිරාෂා. දැන් තිරාෂාගේ නම මං කිව්වා හැමෝටම හරි අමුතු නමක් වෙලා තිනවා. ඒ අතරේ තිරාෂාට අමතර නම් කීයක් කියනවද ඔයාට? කේක නම් වලින් කතා කරන්නේ. මන්ද මගේ නම මේ ගොඩක් පටලව ගන්නවා. දැන් සෙට් එකට ගියාම මේ එක දවසකට කට්ටි එක නමක් කියනවා, ඊළඟ දවසේ තව නමක් කියනවා. ගොඩක් අය මට නිරාශ කියනවා. එතකොට ආටිස්ලා ගොඩක් මට ටිරාශ කියලා කියනවා. මේ දවස්වල යන ටෙලිනාටි ගොඩක මගේ නම යනවා ඉරාශ කියලා. ඉතින් මේ ඔහොම ගොඩක් පටලැවිලි විදිහට තමයි මගේ නම භාවිත කරන්නේ. ආ ඒ කියන්නේ ටිරාශ, ඉරාශ, නිරාශ ඔය කොයි නමින් ගියා ටිරාශම තමයි ඉන්නේ. චිලි දැන් මේ දවස්වල අර කිව්වා වගේ රීච් වීම තමයි නේද? තිලංක කැලේ ටිකක් අඩු වුණාද? තිලංක කැලේ ඉතින් කොහොමනත් අඩු වෙලා තියෙන්නේ. ඒක ඉස්කෝලේ යන කාලේ නම් මට ක්ලාස් ටීචර්ස් ලවත් මට මේ තිලංක කියලා කතා කරන්නේ නැහැ. ඉතින් මට චිලීම තමයි පොඩි කාලේ නම් මට කතා කරන්නේ. ඉතින් තිලංක කියලා කතා කරන්නේ ගෙදරින් විතරයි. විතරයි නේද? අද චිලි කැලේ. ඒකයි බොහොම සමීපතම මගේ යාළුවෙක් දෙන්නෙක් මට ඒක ඒ නමින් කතා කරනවා. මම පොඩි කාලේ නම් දන්න කට්ටිය. දැන් අද චිලි කැමති නැහැ මේ යාගේ රංගනයේ එහෙමත් නැත්නම් ඔය සංගීත පැත්තේ දේවල් වලට වඩා ගොඩක්ම දැන් කාර්යබහුල ව්‍යාපාර පැත්තෙන්නේ. ජනවාරි පළවෙනිදා හිටියේ කොහෙද කියලා කියන්න පුළුවන් නම්? ජනවාරි පළවෙනිදා ඉතින් මතකයිද ජනවාරි පළවෙනිදා ගියා? ඉතින් කීප පොලකට ගියා, මගේ ෂොප් එකට ගියා, මගේ ගාමන් ෆැක්ටරියට ගියා, ඊට පස්සේ නෑදෑයන්ගේ වල වල ගියා, ගොඩක් තැන්වල ගියා. එච්චරයි. ඔව් ඇයි ඒ? නෑ අපිට ඇත්තටම දැනගන්න ඕනේ කොහොමද පළවෙනිද පළවෙනිද හිටියේ. පළවෙනිද අපි නම් දෙරෙන්නෙම තමයි. ආයෙකනේ වාර කියා කරන ස්ථානේ මෙතන. ඉතින් වාදන්ට ආවා මම මගේ රැකියා කරන ස්ථානේ. මම මගේ මොකද කියන්නේ මගේ මම බොහොම ආසාවෙන් භක්තියෙන් කරන දෙයට ඉතින් මම සහභාගී වුණා. මට ආරාධනා කරලා තිබුණා ළමයි ඒගොල්ලෝ කිරිබත් එම් හදලා තිබුණා. ඉතින් මම ගෙදරින් කිරිබත් කන්නේ නැතුව මම ගිහිල්ලා ඉතින් ඒ ළමයින්ගේ කැම ඕ රස බලලා ඕ ජයසේකරයියේ වේදිකාවේ ටෙලිනාටි සිනමාවේ මම හිතන්නේ ඕනම දෙයක සාමාන්‍ය රූපගත කිරීම කරන්න ගියාම අමතක නොවන දේවල් තියෙනවානේ. අපි ඒ දේවල් ගැන කතා කරමු ලස්සන ගීතයක් රස විඳලා. දාමා දුරගියා දුක්ගින්නේ හද මාගේ අවුලා පාරවා ඒ මැව්වහිනේ සුන්වි මතනි වුණා දුටුදා පෙන්
වා මෙසේ ඉවසන්නේ කිලිසමා දුක් බවනු බැමේ ලෙසේ මගේ සිත රිදවා සිතුවිලි රවටා දාමා දුර ගියා දුක් ගින්නේ හද මාගේ අවුලා සටහනේ පොඩි තහනම් වචනයක් කියලා තිනවා වයස හරි වැඩි විශේෂ මේ පැත්තර තමයි ඒක වැටලා තියෙන්නේ විශේෂ මට නේද මගේ වයසද වැඩ හැමෝටම දැනගන්න ඕන කියලා දින මොකද කරන්නේ ඒක තමයි බලන්න කුපලෙයි දැන් මම මේ පැත්තේ වයස හගෙන ගියාම මේ පැත්තේ ඉන්න ඔක්කොම 90s ගට්ටිය මම තව දැන් ඊට පස්සේ පාරමීගෙන් ඇහුවා මේ පැත්තේ 80s කියලා අපි දාමු හරි සන්තෝෂයි වචනේ ඇහෙනකොටත් මේ ජයසේකරයි දැන් හැමෝම ජයා කියලා කියන්නේ නේද එහෙම නේද අපි නම් කියන්නේ අපොන්සු අයිය කියලා අපොන්සු අයිය කියලා අපොන්සු අයිය කියලා තමයි කියන්නේ දැන් ඇත්තටම ඔය වගේ අත්දැකීම් ගැන කතා කරද්දී අයිය දැන් මේ තිබ්බ වසර ගණන කියන්නේ බැරි තරමටම අත්දැකීම්ුත් තියෙනවානේ මටද ඔව් මම මේ ශේෂ්ත්‍රි 1971 අහහ 1971 කැරලි තිබුණේ ආම්බු චෙක් පොයින්ට් වලින් නවත්තන බෑග් බලන මම මගේ තියෙන ඔක්කොම MS ප්‍රනාන්දුගේ ගාමිණී ෆොන්සේකාගේ ෆොටෝ. ඊගෙන මේ චිත්‍රපට නළුවා වෙන්න පිස්සෙන් ආවේ. ඉතින් එහෙම බේරලා බේරලා දැන් මේ ආවේ. ආවේ. වාට වයස දැනගන්න ඕනේ. නෑ කවන්නේ. ඒක තහන වචනේ කළා. නෑ ඒක තහනමන් නෑ. මොකද මේක අර පෙන්ෂන් දෙන්න ගත්තනේ සංස්කෘතික දෙපාර්තමේන්තේ. මං දන්නේ උත්සවයකට එන්න කියලා මං ගියා. හරි? ගියා මේගොල්ලෝ මාව රෙජිස්ටර් කරගෙන අර එහෙම හරියටම 60 පිරෙන දවස. හරි. ඉස්සෙල්ලා ෆොටෝ ගත්තෙත් මගේ. මේව දුන්නා පෙන්ෂන් එකක්. 2700ක. මම උඩ බිම ගියා. මේක හංගන්න දෙන්නේ හැබැයි මෙහෙමයි. 60යි කියලා මට පේන්නේ නැහනේ. පේන්නේ නැහැ. නේ. නෑ නෑ. ඒක 45ක රෝල්යක් 40ක රෝල්යක් කරන්න පුළුවන්. මේ මම වයස ගැන හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. හැබැයි දැන් මෙහෙමනේ. දැන් 45ක රෝල්යක් කරනකොට මේ කෙනෙක් හිතන්න පුළුවන් ජයසේරපොන්සු බෑ ඌට 60යිනේ. අන්න එතන තමයි වර්ධගන්නේ අපේ කට්ටිය. රජනිකාන්ත් බලන්න ඕ. නේ? රජනිකාන්ත් එතකොට හිටපු සිවාජි ගණේසන්ලා රාජ කපූර්ලා රාජේන්ද්‍ර කුමාර්ලා මේගොල්ලෝ 55 පෙන්න්නට පස්සේ තමයි ඉතින් ෂාරුක් ඛාන්ට දැන් 50යිනේ. ඒකනේ. තව 10ක් යනකොට එයාටත් 60යිනේ. නේ? 60 වුණා කියලා ෂාරුක් ඛාන් අත්හරිද වැඩි? නෑනේ.
දැන් මේ මේ තව ප්‍රශ්න මගේ අහන්න තියෙනනේ. එහෙනම් නවත්තන්න දැන්. මම මේ දැන් අහන්නම බලාගෙන හිටියේ. අතරම දැනගන්න මං හිතන්නේ මං වගේම ප්‍රේක්ෂකයන්වත් හරි කැමති ද රූපගත කිරීම කරන අතරවාරයේ වෙන සිදුවීම් තියෙනවනේ හරි අපූර්ව දේවල්. ඔව්. අයියට මතකයේ තියෙනවද විශේෂයෙන්ම මතක දෙයක් හරි අමතක නොවන දෙයක්? අමතක නොවන සිද්ධි නම් ගොඩාක් තියෙනවා. මේ මගේ හොරු මේ මම මතකයි මේ මන් දන්නේ මම ගොඩ කාලෙ ඉස්සෙල්ලා වාගේ මන් දැකලා තිනවා මේ මම ඉස්කෝලේ යන කාලේ දුකේද මේ වාගේ මම ටෙලි ඩ්‍රාමා එකේදී වා අමතක නොවිච්ච විස්තරයක් කිනවා මම හරි එක්තරා රූපාණයක මේ හොල්මනක් දැකපු එක ඇත්තද ඒක ඒක ඔයා කියන්නේ ගිජු ගිජු ටෙලි නාට්‍ය ඒක මම දන්නවද ඒක න හරි අමතක නොවෙන දෙයක් දැන් ඒකේ අධ්‍යක්ෂකත් මම නළුවත් මම ඉන්නේ වාක් මගේ දේවල් වල මම තමයි කැමරා මේ රූප අංකය කියන්නේ මමයි. දැන් මේකෙදි මේ මට වෙඩි තියලා මරනවා. දැන් මම වෙඩි තියලා දැන් මම මැරෙනවා. මැරලා මම නැගිටින ගමන් ඊළඟ ෂොට් එක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. දැන් කොහෙන්ද ගන්න කවුද දෙන්නේ ඒ මට ලග්ගල් වෙන්නා මෙහෙම ඉස්සරහා තියෙන ගමකට යන පාරක් කරවම උනන්නේ නිකන් කැලෑව මෙහෙම මෙහෙම ගල් වලින් බැහැගෙන සුදු පාට නිකන් මේ අමුතුම ඇඳුමක් ඇඳගත්ත නැෂනල් වගේ අර ලිලිස් මල් කියලා තියෙන සුදු ඒ මල් මිටියක් අරගෙන වයසක මිනිස්සු මේ බෑගෙන ඉනවා මං ටග්ගල ගිහලා නැවතුණා මං කයි ළඟ අංකේ මේක බන්දුල කුරේ කැමරා ශිල්පියා මේ මෙයා එන එක ගන්න මං එයා ළඟට යනකොට අතුරුදහන්නේ නෑ මල් මිටි මං ගන්න ඒ සිද්ධිය ගත්තා අරගෙන අපි දැන් හොයන අර මෙයාගේ නම ගන්න පොඩි එහෙමනේ එයාගේ නම අර ටයිටල් එක දාන්න ඕනේ එයා නෑ ඊට පස්සේ මිනිස්සුන්ගෙන් ඇහුවා මේ ඒ කවුද අඳුරනවද නෑ එහෙම කෙනෙක් දන්නේ නෑ කිව්වා අපි හැම මේ කැලෙන් උඩට යන්නේ ඔය කැලෙන් යන්න බෑ කිව්වා ගමක් නෑ කිව්වේ පැත්තේ ඒක කවුද ඒත් හැබැයි රූප රාමුල එයා තාම ඉන්නවා හොල්මනක් එක්කත් රූපගත කිරීම කරා. මං කියන්නේ මේ මාර හොල්මන් දැකලා තියෙනවා. අයියෝ අයියෝ තිරාෂා ඔයාට තියෙනද ඔය රූපගත කිරීම කරන්න ගියාම ඔය වගේ උන සිදුවි මේ කියන්නේ හොල්මන් දැකපු අනේ එහෙම දැකලා තියෙනවද දන්නේ නැහැ. නැත්නම් අමතක නොවන දේවල් තියෙනවද? හොල්මන් නම් දැකලා නැහැ. අපි ෂූටින් කරන්න ගියාම ඉන්න හොල්මන් හොතර නැති නේ. තිරාෂා දැකලා කවුරු බය වෙලා තියෙන්නේ? වෙච්ච සිදුවීමක් මේ ළඟදී ෂූට් එකක තිබුණා මේ බීම වීදුරුවක් අරගෙන මම ඉන්නවා මාව මේ ඒ රංගන ශිල්පියා මේ චාමර එයාට තියෙන මාව අල්ලගන්න මේ මම පොඩක් පස්සට වෙන්න ඕනේ වැටෙන්නේ නැති වෙන්න මාව එකපාරට මෙහෙම අල්ලගන්න තියෙනවා මේ ඉතින් අපි කෙලිම ටේක් එකකට ගියා මේ අපි රිහර්සල් කරා හරිද එවන ටේක් එකකට ගියාම මේ මමත් මෙහෙම වුණා මෙයාට අල්ලගන්න බැරිලා ඇත්තටම මාව වැටුණා වැටිලා මේ බීම වීදුරුව ඔක්කොම මගේ ඇඟේ ඇලිලා ඉනවත් ඉතින් මේ ඉන සීනත් කොහොමද කරගත්තේ ඉතින් මේ සෑහෙන මේ ආබාධ වුණා ඒක රියසලකේ අතාරී කියලා බයිට ටේක් එක කරාම කොහොමද අතාරී කොහොමද අතාරී පාරමී ඔයාට නම් ඇත්තේ ඔක්කොම හඬ කැවීම් වලම අමතක නොවන දේවල් තමයි නේද වචන පැටලීලා හරි නැත්නම් ඒ වගේ එහෙම දේවලුත් වෙනවද එහෙම දේවල් නම් ඇත්තටම නිතරම සිද්ධ වෙනවා. චරිත පැටලෙනවද නැත්නම්? නෑ එහෙම පැටලව ගත්තේ නෑ තාම. චරිත නම් පැටලිලා නැහැ. වචන පැටලෙන අවස්ථා තියෙනවා. දැන් ඇත්තටම මේ අමතක නොවන කියන්නේ සමහර වෙලාවට මතකත් නැහැ. කොහමද මේ? චූටි කාලේ මට තිබ්බා දැන් සින්දු අහන්න ආසයි හරි පොත් කියෙව්වා මං ගොඩක්. ඉතින් ඔය සාහිත්‍යයේ තියෙන හරි එක එක චරිත තියෙනවානේ. ඉතින් මං හිතනවා ඒව මම. දැන් ඒක කාලයක් මං හිතුවා ක්ලියෝපැට්‍රාගේ චරිතය මං ක්ලියෝපැට්‍රාද දන්නේ. දැන් එහෙම මට හිතෙනවා. එතකොට දැන් මට ඉන්න අංගි මල්ලි. එතකොට අපේ නංගි හරින් මේ හරි නිශ්ශබ්ද ටිකක් පැත්තකට වෙලා ඉන්න එහෙම චරිතයක්. මල්ලි එහෙම නෙමෙයි මම වගේ හරි කියවනවා එහෙම. ඉතින් මට මතකයේ කාලේ ඉස්කෝලේ යන කාලේ මේ ඔය එක එක දැන් යනවනේ සින්දු යනවනේ මට හොඳට මතකයි අර ඔරු කඳ වාගේ බබලුන් කැළඹුණු මොදි ගාල මම මල්ලිවත් අරගෙන ගිහලා සල්ලි එකතු කරනවා ගෙදර ආයේගෙන්. ඒ කියන්නේ මෙහෙම කඳුළු දාලා කඳුළු බින්දු දාලා අර ඒ වගේ ඒ කියන්නේ වොයිස් කරන දේවල් වලට අදාළම මේ පිස්සුවක් මට පොඩි කාලේ ඉඳන් තිබ්බා කියලා මට එහෙම හිතෙද්දි හිතෙනවා දැන් ඔයා කියනකොට මොකද්ද මම කියන්න ඕනේ කියලා ඒ වගේ දේවල් නම් තියෙනවා අනන්ත.
ඉගෙන ඒක පිස්සුවක් කියලා පස්සේ කාලේ තේරුනේ. ඔව් ඒකට හරි විදිහට බෙහෙත් වගත්තා. හරිම බෙහෙත. උපාලේ අයියේ මං හිතන්නේ ඔබට තමයි ඇත්තේ අමතක නොවන දේවල් කිව්වහම දැන් ඔය විකට චරිත වලට විශේෂයෙන් දායක වෙද්දී කොයි වගේ දේවල්ද තියෙන ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම රූපගත කිරීම වලට අමතරව තියෙන දේවලුත් අපි දන්නවා. ඉතින් කියන්න පුළුවන් දේවල් තියෙනවා. ඒක අමතරව කියන්න ඕන නම් අපි යුද්ධේ 90 දශකයේ හරිම යුද්ධයේ උග්‍රව පවතින කාලේ පලාලි ප්‍රදේශයට ගියා මගේ නාට්‍ය වේදිකා ගත කිරීමට. ඕපන් එකේ තමයි නාට්‍ය පෙන්වුවේ. පහසුකම් තිබුණේ නැහැ. එතකොට බොහොම දුෂ්කරව පෙන්වන්නේ මේක වෙඩි හඬ යුද්ධ හඬ මැද්දේ අපි චුරි බයකුත් තියෙනවා නැත්තේ නෑ. නාට්‍ය පෙන්න ඉන්න අතරේ ඒගොල්ලෝ අවටට මූදු අවටට වෙඩි ගහනවා ඒ මේ ටෙරාලයි කියන බයට. නැති අපි දන්නේ ඕක හරියට 9ට වගේලු ගහන්නේ. අපි 9ට නාට්‍ය පෙන්වන අතරේ වින් දෙක තුනක් එකපාරට දඩ බඩ ගාලේ වැදිච්ච ගමන් ඔක්කොම නළුලු ටික ඉක්මනට දිව්වා. කොටි ගහනවා තමයි කියලා හිතාගෙන ඔය නැත්නම් අපි නිලියක් ඒ ඩෙක්ස් අනම්ම න පුටු දාලා හදලා තිබුණේ ඩෙක්ස්යක් අඩාගෙන ඒ කකුල ඇතුලට ගියා දුවන්න ගිහිල්ලා. පස්සේ දැන් අපි මෙයාව ගන්න යන්න අපිට බයයි. දැන් අපි හිතන්නේ මේ වෙඩි තියනවා කියලා. පස්සේ හමුදාවෙන් ඇවිල්ලා නෑ නෑ මේ වගේ සිද්ධිය බය වෙන්න එපා නාට්‍ය කරන්න. ඊට පස්සේ නිලියට ඇවිද ගන්න බැරුව වුණා. ඒ මොහොතේ නාට්‍ය දර්ශනය කරන්න තව නාට්‍ය 10ක් විතර ඉතුරු වෙලා තියෙන දර්ශන. ඊපස් යා නොන්ඩි ගගා නොන්ඩි චරිතයක් විදියට ඒ චරිතේ හදාගෙන කරා. ඒ වගේ ලොකු කැපකිරීම කරපු නිලියොත් මගේ නාට්‍ය හිටියා. ඉතින් වගේ සිදුවීම් තමයි වෙලා තියෙන්නේ. ඒ මේ ළඟදී ඉතින් මම මාසයක්වත් නැහැ මීටගම් පැත්තට ගියා නාණ්ඩේ යාළු කට්ටියක් එක්ක ගිහිල්ලා පොඩි සාදයක් ඒකේ වෙරිලා ඒක යාළුවෙක් කතා කළා මේ හැටියට එන්න කියලා. ඒක ගාම මාව ගිලුණා. ඒ මොහොතේ මං දැනගත්තා මම මැරුණා කියලා. ඇත්තෙම මට වතුර පෙවුණා යට ගියා. ඒ මොහොතේ මම අත දෙන්නා චූටි ළමයෙකුට. අත දුන්නා මට චූටි ළමයෙකුට මේ අත දෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. මම බලන්නේ මේ මැරෙන මොහොතේ කාට හරි අත දෙන්න. එළමයට මාව ගන්න බෑ. අනිත් අය ටිකක් මද පවණ හිටියේ. මට දැන් වෙනවා ටික ටික යට යනවා. ඉතින් දැන් මගේ හැමදේ මට අමතකුණා. වතුර පෙවුණා තුම්පාරක වෙලා. ඒ මොහොතේ කවුරු හරි ඇවිල්ලා මාව එක පාට පිටෙන් අල්ලලා ගොඩට දැම්මා. හවස 6ට විතර ඇති. ගොඩට දාපුවා මම වැල්ලට වැටුණා. එදා මං මරණය කියන දේ ජීවිතේ දැක්කා. හරියටම දැක්කා. ඊට පස්සේ මට අමාරු වෙලා හොස්පිටල් එකේ තියලා වතුර පෙවිලා සෙලයින් එකක් දීලා ඒ වගේ ජීවිතයේ මරණය දැක්කා මේ මාසෙකට කලින්. ඒක මම හිතන්නේ මගේ මේ යාළු මිත්‍රය කතා කරන මං හොස්පිටල් එකේ මට මෙහෙම දෙයක් වුණා කිව්වා. ඕක තමයි මගේ ජීවිතයේ අමතක වෙන සිදුවීම්. මැරිලා ඉපදුනා. කවුරු හරි තල්ලු කරපගෙන මං තාම දන්නේ නැහැ කවුද කියලා. ඉන්නේ අල්ලලා මෙහෙම තල්ලු කරා මාව එළියට අර වැල්ලට වැටුණා ඔය ටක් ගාලා. ඇත්ත ගමන් ඉක්මනට උද්වගන කොටට ආව ඔක්කොම දාලා බයිට. ඒ බයිතු මරණමේ මරණ බය කියන දේ මිනිසුන්ට දැනුණා. එදාට මට තමයි දැනුණා මරණ බය කියන්නේ මොකක්ද කියලා. ඔව් ඇත්තෙන් දැන් අර රූපගත කිරීම කරන අතර වාරේ අපි ගොඩක් හිතන්නේ සුන්දර අත්දැකීම් තියෙනවා කියලා. බලාගෙන ගියාම භයානක අත්දැකීම් තමයි අමතක වෙන්නේම නැත්තේ නේ අයියේ. අමතක කරන්න බෑ ඒ අත්දැකීම. මම පත්‍රෙත් මම ඔක දාලා තියෙනවා සරසවි. මගේ දාලා තියෙන විස්තරය ඔක දාලා තියෙනවා අමතක වෙන්න සිදුවීමක් ඇටියට මම අදත් ඒක ප්‍රකාශ කරපේක හොඳයි මම හිතන්නේ. දුමින්ද දුමින්දට නම් තාම එහෙම භයානක අත්දැකීම් නැහැ කියලා හිතනවා. කොහොමද කියන්න බලන්න. දැන් පළවෙනි වේදිකානාටිය සම්බන්ධ වීමමත් අමතක නොවනවා ඇති. හැබැයි කියන්නේ පුහුණු වීම වලට ගියාම කොයි වගේ දේවල්ද සිදුවෙන්නේ කියලා. ඔව් ඇත්තටම වේදිකානාටිය නම් අමතක නොවන දෙයක් තමයි. ඊට අමතරව කිය මේ පුහුණු වීම වලදී මේ වේදිකානාට්‍ය වේදිකාගත කරන අවස්ථාවෙම වෙච්ච මේ පොඩි ළඟදී වෙච්ච පොඩි සිද්ධියක් තියෙනවා. මම වේදිකානාට්‍ය කමල් කියලා චරිතයකට තමයි පනපවන්නේ. ওই චරිත කරගෙන යන අතරතුරදී දවසක් මේ අපේ වේදිකානාට්‍යයේ මේ හාමු ලොකු හාමුගේ චරිත කරන මේ කෙනාට හදිසියෙම මේ චරිත කරගන්න බැරි වුණා. හදිසිය මේ රෝගාතුර වෙලා මේ මට තමයි ඒක කරන්න උනේ. ඊට පස්සේ උපාලේ කිව්වා මෙහෙමයි වා දැන් මේක කරන්න. මේක වෙන කරගන්න විදිහක් නෑ වෙන කියලා. ඉතින් අක්කේ මම දැන් ওই චරිත කරන අතරතුරේ මම දැන් වේදිකා පිටිපස්සට වෙලා දැන් ඊගාවට යන්න ඕනි. මම මෙහෙම යන්න ඕනි කියලා දැන් කල්පනා කරගෙන ඉඳලා එක පාට දැන් මම කරන්නේ දැන් වෙනදා කරන්නේ කමල්ගේ චරිතේ ඔන්න හාමුගේ චරිත දැන් එදා කරනවා මම. කරනකොට මගද එක පාට අර කමල්ගේ චරිතේ තියෙන සීන් එකක් දැන් ඔහොම යනවා. ඊළඟට තියෙන මේ චරිතේ මම හදිසියෙම අර එක පාට අමතකුණා මම දැන් හාමුගේ චරිතේ කරන්න කියලා මම ගියා ස්ටේජ් එකට. කමල්ගේ චරිතේ කරන්න. ඊට පස්සේ ගියාට පස්සේ ඒක තමයි ඇත්තම මට වුණේ. මට හිතාගන්න බැරි වුණා. හිතාගන්න බැරි වුණා. ඔබතුමාට මේ කතා කරේ වෙන කෙනෙක් කියලා මෙයා වෙන ලාස්ට් එක නාට්‍යයක් වේදිකාවට බෝඩ් කරන්න බෑ. ඔව්. ඔහම අදලා ඒක තමයි කිව්නේ මේ ළඟදී නම් උනේ සිද්ධියකට.
ඇත්තටම දැන් මේ පැත්තේ ඉන්න චිලි ගාවන චිලි ළඟ තියෙන ගොඩක් දේවල් අමතක වෙන්නේ නැති දේවල් තියෙන විශේෂයෙන් හොල්මන් ගැන කතා කරද්දී හොල්මන් පෙන්වන්නත් එයා ලස්සන දන්නවා මේ සිතාරත් ඉන්න අපි තව බොහොම දේවල් කතා කරමු ලස්සන ගීතයක් රස විඳලා කෙටි විරාමයකුත් ලබා ගත මේ විරාමයේ අතරවාරයේදී ගොඩක් දේවල් කතා කරේ ඒ අතරේ මේ ටිරාෂයි පාරමී කතා කරන සමහර භාෂාවන් තේරෙන්නේ නැහැ. ඒ හින්දි නේ හැබැයි. ඒ හින්දි ගීත හින්දි. මේ ටිරාෂා නෑර් පුළන්නේ හින්දි කතා කරන්න. ටිකක්. ටිකක් නෙවෙයි ටිකක්. අපිට මොනවා හරි හින්දින් කියන්න බලන්න ඊට පස්සේ තේරුණාද කියලා බලමු ජිලීගෙන් අහන්න පුළුවන්. අනේ තේ ජිලීට මොනවා හරි කියන්න බලන්න හින්දි. तुझे देखा तो ये जाना सनम प्यार होता है दीवाना सनम
බලන්න ඒක හින්දිය ඒක තමයි නෑ උපාලි අය හින්දි යා මොනාරිද අහන්න හැදුවේ මාව දැකලා යාට සින්දුවක් කියවුනේ නෑ ඒක සින්දුවකින්මයි ඇහුවේ කිව්වා ඔයාට තේරුන්නන්ද වස් සින්දුවෙම බලන්න එනවා නේද නේ ආදරේ කියන්නේ විමසුවද කොහෙද නේ නැන්ද දන්නවනේ ලංකඩලා ඉන්න ආදරේ කියන්නේ විමසුවා චිලි දවසක මේ දවසක මේ කියයිද දන්නේ දැන් එක්කෙනෙක් අපිට එහෙම උනේ අර ටී පාටි වැඩසටහනෙන් පස්සේ එම් කේද මොකද්ද නෑ මේ ආදර කතා ප්‍රථම හමුවීම නේ අපේ ප්‍රථම හමුවීම මේ චිලි දැන් චිලි නෙමෙයි ඇත්තම කතාව කිව්වද අපි සමහනේ දෙන ටී පාටි මේ වගේ ලස්සනට ලස්සන මේ සුන්දර පරිසරයකට අරන් එනවා වගේ මේ වගේ වාඩි වෙලා ගේන හින්දා තමයි අද සිතාරයි ටිරාෂායි මේ බය නැතුව මෙතන වාඩි වෙලා ඉන්නේ හැබැයි කට්ටි හිටගෙන හිටියනම අද නොතන ඉන්නේ නැහැ නේද චිලි ළඟ ඉන්නේ නැහැ පීටියන අපිව පේන්නේ නැහැ මොකද ගන්න බෑ කැමරමන් සට ඒකයි හරි කියන බලන් චිලි මං හිතන්නේ අමතක නොවන දේවල් ගොඩක් ඇති දැන් රංගනයටත් ඔබ එකතු වුණා ඊට අමතරව ගීත ගායනායේදී විශේෂයෙන් ඇති සංගීත සම්දර්ශන වලදී හැම ඔය රාට ඉදදි පොලිසින් අල්ලගත්ත ඒවා නෙවෙයි කොහොමද සාමාන්‍යයෙන් අමතක නොවන දේවල් තියෙන්නේ ෂූසන ඉතින් ඒවා නම් තියෙනවා අමතක අමතක නොවන දා තියෙනවා එහෙම නෙවෙයි මට මතකයි තියෙන අමතක නොවන කියන්නේ සානේ පොඩි කාලේ නම් මතක තියෙන දයන් නියම් මේ මේ යම් පෙරහැරක් බාන්න ගිහිල්ලා මේ අලියා හුලප් වෙලා ඔයාව දැකලා මම ගොඩක් පොඩි අය හරිද මට අවුරුදු 4ක් හරි 5ක් හරි ඇති ඉතින් අලියා කුලප් වෙලා වෙන දුවගෙන දුවන්න ලෑස්ති වෙනවා අලියා ඉතින් මිනිස්සු කලබල වෙලා මම හිතන්නේ දැන් ලොකු ප්‍රශ්නයක් වුණා දැන් අවුරුදු දැන් තේ කාලයක් වෙනවා ඉතින් වැඩි කාලයක් නෙමෙයි තේ කාලයක් වයසක් වෙනවා වයසක් වෙනවා එතරම් යව වයසක් වෙයි කියලා මට මේ නෑ ඉතින් මට අද වගේ මතකයි ඉතින් මම තනියෙන් දිව්වෙත් නෑ මම අපේ අම්මවත් අල්ලු කර කර දුවනවා මම හිතන්නේ මීටර් කියන්නේ කිලෝමීටරකට කිට්ටු ප්‍රමාණයක් දිව්වා මම අපේ අම්මිට දුවන්න බෑ ඉතින් අපේ අම්මි හරි මහතේ දවසල හරි මම පොඩි කියන්නේ ඉතින් හිතාගන්නකෝ මම පොඩි ළමයි 4 දෙනෙක් ඉන්නවා ඉතින් 4 ඉනියා මම ඉතින් මටත් අවුරුදු 4 ඉතින් අම්මි ඒ දවසල මහතේ ඉතින් අම්මිට දුවා ගන්නත් බෑ ඉතින් මම දුවන්නෙත් නෑ මම අම්මිව තල්ලු කර කර ඉතින් මට මතකයි අලියා එච්චර දුර දුවන ඇයලා නෑ අපි හැබැයි කිලෝමීටර එකතර දුවගෙන ඇවිල්ලා ඉතින් අලියාට තොලා වේගෙන් දිව්වනේ කොහොමද පොඩි කමට ඉතින් ඔයගේ සිද්ධි තමයි ඒකයි ඕගෙම සිද්ධියක් තිනවා අපි මගේ යාළුව ටිකක් අපි යාලා ගිහිල්ලා ඒකත් අලියෙක් සම්බන්ධම එකක් තමයි කොමාලි කතානේ කොමාලි නෑ මේ අපේ අපේ හරි තන්වන ඉතින් කොල්ලෝ ටික සෙට් වුණාම ඉතින් යාළුවම 5 දෙනෙක් ගියේ ට්‍රිප් එක යාලා ගියේ ඉතින් ගිහිල්ලා මේ අපිට දැන් රෑ අලි බලන්න ලොකු උමනාවක් තිබුණා. අපි වටේම අලි හොයලා හොයලා ඉතින් අලි යාල හිටියේ නැහැ දහොමරි ගල ඊට පස්සේ අපි අන්තිර අපි හිටියේ කැලෑමැද්දක තියෙන හෝටල් එක හෝටලට ආවම අලි ඇවිල්ලා අපි හොයාගෙන ඇවිල්ලා හරි ඉතින් බලනකොට අපේ රූම් එක ගාව අලි ඉන්නවා. ඉතින් අපේ යාළුවන්ගේ තියෙන දඩබ්බර කමට ඉතින් එක එක දේවල් සද්දබද්ද කරලා එතන හිටියා. එතන ඔය ඒ හෝටලේ අදාළ කට්ටිය හිටියා මේ සද්දබද්ද කරන්න එපා මේගොල්ලෝ පොඩ වයලන්ට් ඉතින් දන්නවනේ ඉතින් වල්ලලි ඉතින් විශ්වාස කරන්න බෑ. ඉතින් එහෙම කළා කොහමරි අලියෙක් අපිව අපේ කාමරේ පැත්තට දුවගෙන ආවා. අපි අපිට යන්න තියාවන්නේ අපි කැලෑමැද්දට දුවන් ගියේ. ඉතින් අපි කැලෑමැද්දනේ තියෙන්නේ. කැලෑවට ගියාමත් අලි අලි අතර අපි හිර වුණා. මායි මගේ යාළුවෙකුයි අලි හුට්ටපටයක් ගලන ඉතින් එදා ඒක මාර අමතක නොවන දෙයක්. ඉතින් අපි අලියෙට බයයි අපි තව අලි රංජුවක් ඉන්න තැනකට ගිහිලා තියෙන. ඉතින් එදා බොහොම බයෙන් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා සද්ද නැතුව එදා රෑ පෑ දෙකක් විතර අපි එතන අස්සෙම හිර වෙලා ඉඳලා ඉතින් බොහොම පරිස්සමෙන් ඉතින් අන්තිට ආවා. ඉතින් ආවෙන් පස්සේ ඒක තාමත් මතක් කරලා කටේ hina වෙනවා. ඉතින් යාළු මතක් මේ යාළු හම්බෙච්චලාට මං හිතන්නේ අලි හොයාගෙන එන්නේ චිලි ඒකයි වෙලා තියෙන්නේ. චිලි එක ගියොත් කවුරු හරි ඔන්න අලියෙකුත් එයි පස්සේ. සිතාරා කියන බලන්න මං හිතන්නේ අමතක නොවන දේවල් ඔබටත් ඇති අනිවාර්යයෙන්ම නේද? මතක නොවන පාසල් කාලේ එකක් තියෙනවා එක් සිදුවීමක්. ඒ ලෙවල් කාලේ දැන් මේ ප්‍රින්සිපල් දන්නවා දැන් මට සින්දු කියන්න පුළුවන් හැම කියලා. ඉතින් මට හරි ආදරේ සර්. ඉතින් මේ අපේ මේ මුල්ම පීරියඩ් දෙක තමයි මියුසික් පීරියඩ් දෙක. ඉතින් දැන් අපි හැමදාම උදේට යනකොට එක්කෝ මිස්ලා කෑම කනවා. ඉතින් අපි ටිකක් වෙලා බලන් ඉන්න ඕනේ. ඉතින් අපිත් කරන වැඩේ ඉතින් අපිටත් සමහරට මේ උදේට කාලේ යන වෙලා මදි. ඉතින් අපිත් කරන වැඩේ අපි යාළුවෝ ඉන්න 4 දෙනෙක් විතර අපි දෙන්නේගේ කෑම දෙකක් උදේට කනවා. ඊට සින්ටර්වල් එකට ඉතුරු කෑම දෙක කනවා. ඉතින් උදේ ඉතින් අපි කාලා අර මිස්ලා කාලා ඉවරන ටයිම් එකට ගානට යනවා. ඉතින් මේ එක දවසක් අපි යනකොට ප්‍රින්සිපල් ඉන්නවා පල්ලෙහා.
ඒ කියන්නේ හරි දැන් අපිට මේ නීතියක් දාලා තියෙන අනිවාර්යයෙන්ම මේ විනාඩි 5ක් ඇතුළත පීරියඩ් එකට යන්න ඕනි කියලා. ඉතින් සර් ඉන්නවා පල්ලෙහා. එතකොට මම ප්‍රිවට් කෙනෙක්ත් එක්ක. මේ ඉතින් දැන් අපි උඩ දැක්කා සර් ඉන්නවා පල්ලෙහා. ඉතින් අපි පෝලිම හැදිලා ගියා. ඊට පස්සේ ඉතින් සර් අහනවා මේ කොහෙද යන්නේ? අපි කිව්වා සර් මේ සංගීත පීරියඩ් එකට මේ දැන් කීයද වෙලාව? සර් දැන් මේ පැය භාගයක් පරක් වෙලා. ඕ පැය භාගයක් පරක් වෙලා මේ කියලා ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ එතනම ගහක් තිබ්බා ලොකු උස ගහක්. මේ ඒකේ වටේ මේ විසිවතාවක් දුවන්න කිව්වා. අර හතර දිනාටම. ඉතින් දුවලා ඉතින් හති ඉතින් ඊට පස්සේ මේ සින්දුවකුත් කියවලා තමයි පීරියඩ් එකට යව්වේ. එතකොට කොහොම හරි පැයක් විනාඩි එක පීරියඩ් එකක් ඉවරයි. ඉතින් පන්තියට ආවෙන් පස්සේ තිය ආලු ඔක්කොම ඉතින් හීලු කරනවා පිරිමිලා ඔක්කොම දැකලා ඉතින් සින්දුකේ දුවන්න කියලා කලන්තේ හිම හැදුන්නේ. සුපතියා දුවනවා කියන්නේ ලේසි නෑ. නෑ, එතකොට කාලානේ හිටියේ. එතකොට අර කාපුඩි කාපුඩි කරාදී. එළියට ආව නම් තමයි වැඩි. දුවන්න ගිහිල්ලා. හැබැයි මේ සිතාරගේ කතාව අහන් ඉද්දී අර මේ හරියට අපි ওই චිත්‍රපටයක් එහෙම බලනකොට බලන්නේ දැන් මොකද වෙන්නේ දැන් මොකද වෙන්නේ යන්නේ ඒ වගේනේ. ජයසිකරයි සිතාරගේ කතාව අහන්නේ. මේ ජයසිකරයි කියන බානක හොරු ගැන. හොරු හොරු දැන් කාලේ හොරුද නැත්නම් නෑ නෑ මම ඉදිරියට එන්න හොරු කට්ටියක් ඉන්නානේ නෑ නෑ හොරු හොරු කියන්නේ මෙහෙමයි දැන් අපේ තිබුණානේ සිතුම් පැතුම් හරි අසරණයි හරි සදාචාරශීලී නේ එතකොට අපි විනයගරුකයි ඉතින් අර ඒ වගේ තිබිච්ච දේවල් හොරු අරන් ගිහිල්ලා කවුද හොරු ඒක නාට්‍ය බලන්න ඕනේ බලන්න ඉතින් මේකේ විශේෂයක් තියෙන්නේ හොරු එකේ මම චීත්තේ හැට්ටේ ඇඳගෙන ගැහණු චරිතයන්නේ කරන්නේ. අර තටු නාට්‍යයෙන් පස්සේ ගැහණු චරිතයක් කරන්නේ මේකේ. හේතුව මොකද කියලා නාට්‍ය බලන්න ඕනේ. 16 වෙනිදා එන්න 16 වෙනිදා 3:30ට 4 තියෙන නාමල් මාන්නේ පුංචි තියටරකේ. මේ ගම ඇඩ්වර්ටයිසින් එකක් දුන්නා. කමන්නේ නෑනේ මොකද මේ ඇතම් දෙරණෙන් අපිට උගාක් උදව් කරලා තියෙනවා නාට්‍ය පටන් ගත් දවසේ ඉඳලා ඇවිල්ලා රේඩියෝ වැඩසටහනේම මේ වෙනකොට 75 වෙනි දර්ශනේ. ඔව් ඒ කියන්නේ ජූනි 5 පටන් ගත්තේ ගිය අවුරුද්දේ 16 වෙනිදා කියන්නේ 75 වෙනි දර්ශනේ. සෙනග කියන්නේ අර තට්ටු එකට වගේ තමයි සෙනග. මේ පාරමි මතකයිද එකපාරක් දන්නේ කීප වතාවක්මද කියලා පොලිසියෙන් අල්ලගත්තයි කියලා ආරංචියක් ආවා. මතක කරද්දී ඩ්‍රයිව් කරද්දී ඔව් අයියලා අංකල්ලා වෙන අංකල්ලා අයියලා වෙන ඒවත් වෙනවනේ දැන් ඇත්තටම දැන් අපි මෙහෙම තැනකට ආවහම අපි හැමෝටම අයියේ කියලා ඉතින් බොහොම සුහදශීලීව කතා කරා. ඉතින් මම මුලටම ආවහම මෙයාට මම ඉතින් ආයියේ කියලා දැන් මට හොඳට දැකලා පුරුදු මූණක් දැන් මේ දැන් මං හිතුවා දැන් මෙයාත් වැඩ කරනවා නිවේදන කටයුතු වලදී මට මෙයා මුණ ගැහෙලා ඇති එහෙම කියලා හිතුවා. ඊට පස්සේ මෙයා මට අයියා මට කිව්වා මේ මතක නැහැ මාව කියලා. ඇත්තටම කිව්වොත් මම මගේ හොඳ යාළුවෙක් මෙයාගේ පුතා. එතකොට මම මෙයාට කියන අංකල් කියලා. දැන් අංකල් දැන් අයියා අංකල් සෝරි අංකල් කියලා මම දැන් කිව්වා. බලන්න මහින්දායි. ඉතින් ඒ වගේ දේවලුත් වෙනවා. තව පොඩි දෙයක් තියෙනවා. දැන් ඔය ඉන්නව නේද සමහරට සිංහල බෑ වගේ කතා කරන්නේ. ඔන්න එහෙම චරිතයක් තිබ්බා කරා. හරිද? ඔයාට කරන්නේ කියන්නේද? ඔව්. ඒ කියන්නේ ඇත්තට මේ චරිතය ටික අපි කියන්නේ අතිශයෝක්තියෙන් ටිකක් වැඩි ඕවර් ටැක් කරන වෙලාවල් තියෙන හැම එකක්. ඔයා ගැනම කියන්නම්කෝ. ඇත්තටම වින මත කියන්න තියෙන්නේ ඔයේ මාර ළමයික හැරිම ස්වීටර් දැකලාට ඒවට පිස්සු වගේ. එහෙම කතා කරන ඉන්නවනේ. නැද්ද? ඔය ඔය කටහඬ ඇහෙද්දි මතක් වෙනවා කවුද චරිතය කියලා නේද? නෑ එහෙම නෙමෙයි. නෑ එහෙමත් කියලා නෙමෙයි ඔය. දැන් අපි දකින්නකොට දැන් සමහර වෙලාවට මේ නාට්‍යක හඬ කවනවනේ දෙයක් ආරේද. නෑ එහෙමත් තියෙනවා. තියෙනවා. හොඳයි එහෙනම් අපි තව වෙනසකටත් එක්ක තව ලස්සන ගීතයක් රස විඳිමු. මල් මාලෙ නෙලලා ආසුක මල් ය
උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා ආශෝක මල් මාල නිලලා ආශෝක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා ලන්න ලස්සන වනයේ තිබුණු මලට දෙවනි නෑ වගේ සුරංගනාවියක්ද මේ කියන්න ආදරි ඇයිද මේ ඔබ තනිව වනයේ ගී ගයා ප්‍රීති වෙලා ප්‍රීති වෙලා අසුක මල් මාල නෙලලා අසුක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා සිතාරා දැන් සිතාරාව දැක්කම පේන්නේ හරිම පොඩි වගේ තමයි පාසල් යනවා වගේ උනට ඒ තරම් නැහැ නේද පාසල් ගිහලා ඉවරයිනේ මේ සිතාරා කියන බලන්න මේ ඉදිරියට කරන්න තියෙන වැඩ කටයුතු මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ඉදිරි නිර්මාණ කරන්න ඉන්නවද මන් දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තවෙන වසරේ අධ්‍යාපනය හදාරනවා. ඉතින් අධ්‍යාපනයේ තමයි මූලිකත්වයේ දෙන්නේ. ඒ අතරේ හම්බෙන් නිර්මාණ වලට දායකත්වය සපයනවා. ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා මගේ MA උපාධිය හදාරන්න ඉන්දියාව යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තව ඉස්සරහට ඉගෙන ගන්න ඉඳන් තීටත් අද ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේම මගේ ගුරුතුමිය මතක් කරනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති සන්ධ්‍යාකාන්තිලි පෙරමුගුරු මෑණියන් මහතුමියගෙන් සංගීතය හදාරන්නේ. ඉතින් දැන් විශාරද කරනවා විශාරද කරලා ඉවරයි නිපුන් කරන්න තමයි ඉන්නේ. ඉතින් ඒකටත් හදාරනවා. ඒ අතරේ තවත් ටෙලිනාට්‍ය යුග ගායනයකට ආරාධනා ලැබිලා තියෙනවා. මගේ නිර්මාණත් ඉදිරිපත් වෙලා තියෙන නිර්මාණ එළිදක්කලා තියෙනවා වගේම මගේ දමිළ ගීතයක් නිර්මාණය වුණා. ඒ දේවල් තමයි නේද? ඉතින් අධ්‍යාපනයේ වගේම අපි බලාපොරොත්තු වෙනවා ලස්සන ගීතයකුත් ඔබගෙන්. ඉතින් ඉදිරියේදී අපි යන්නේ ඒ බලාපොරොත්තුවත් තියෙන ඒ වගේම ඔබේ වැඩ කටයුතු සාර්ථකෙන්න ප්‍රාර්ථනා කරනවා. චිලි දැන් ඔයා කියන්න බලන්න එහෙනම් මොනවාද අලුත් නිර්මාණ සහ මේ රංගනයේ පැත්තේ මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා? බලාපොරොත්තු වෙනෝ ඉතින් එහෙම මං කිසි දෙයක් එම් ප්ලෑන් කරන්නේ නැහැ. බුරු කියන්න ඕනේ නැහැ. මේ අවුරුද්දට තාම හිතුවේ නැහැ. ඉතින් එන විදිහට බැට් ගන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් බලමු දී ඉස්සරහට පොඩි ප්‍රොඩක්ෂන් පැත්තකට අත ගන්න ආසාවක් තියන් ඉන්නවා. ප්‍රොඩියුස් කරන්න දෙයක්. ඉතින් මේ අවුරුද්දේ බොහෝ දුරට ඒක කරන්න පුළුවන් වෙයි. ඉතින් ඊට අමතරව ගොඩක් තාම සින්දුවක් කරන්න මට හිතිලා නැහැ. සින්දුවක් කරන්න මට හිතෙයි. ටික දවසක් යනකොට ඒක මට ඉබේම හිතෙන්න ඕනේ. පොඩි මොටිවේෂන් එකක් එන්න ඕනේ. මම කවදාකවත් මට ෆෝස් කරලා දේවල් කරගන්න කෙනෙක් නෙමෙයි වෙනු. මටම ඉබේම දැනනවා දැන් හරි දැන් ටයිම් එක හරි දැන් කරන්න ඕනේ කියලා මට ඉබේම මගේ හිත කියනකම් ඉන්නවා. ඉතින් එතකම් අපිට සයිලන්ට් එකේ ඉන්නවා. එහෙම කරන් බස්සදා මට පොඩි වෙන බූස්ට් එකක් එන්නේ. ඉතින් වෙනම දෙයක් කරන්න ශක්තියක් එන්නේ. ඉතින් සයිලන්ට් එකේ ඉන්නවා. එහෙම තාම නම් එහෙම ලකුවට නිර්මාණ වලට එහෙම ලකු ආරාධනාවක්වත් නැහැ. කරපු නිර්මාණයක් කරගෙන යනවා මේ අසල. ඉතින් එහෙම විශේෂ දෙයක් නැහැ තාම මේ අවුරුද්දේ. කරපු නිර්මාණ දැන් සිනමාවේ එහෙම තියනවාද? එන්න චිත්‍රපටි මොනවා හරි තියනවාද කරපු? ඔව් ලාල් ප්‍රියදේව මහත්මයාගේ චිත්‍රපටි දෙයක් එන්න දිනවා. තව දිනේෂ් ප්‍රියසාත් මහත්මයා චිත්‍රපටියක් තියනවා එන්න. ඉතින් බලමු ඒවත් ඉදිරියේදී එයි. ඊට අමතරව මාත් බොහෝදුරට චිත්‍රපටයක් ප්‍රොඩියුස් කරන අයිඩියාවක් තියන් ඉන්නවා. මගේ ආස විදිහ එකක්. මොකද මියුසික් වීඩියෝස් එහෙම විනෝවා දන්නවා. මම මට ආස දේවල් තමයි මම කරේ තියෙවල ප්‍රතිඵල හම්බුණා. ඉතින් මගේ මේ කියන්නේ අපිට හිතන දේවල් තියෙනවානේ අපිට ක්‍රියේෂන්ස් එනවානේ ඔළුවට. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පොඩි ආසාවක් තියන් ඉන්නවා. චිත්‍රපටි ශේෂ්ත්‍රයට අත ගහන්න ආසාවක් තියන් ඉන්නවා. ඉතින් ඒකට ෆයිනෑන්ෂලි පොඩ්ඩක් ස්ට්‍රොන්ග් වෙන තමා කාලයක් මම පොඩ්ඩක් සයිලන්ට් හිටියේ. මොකද ගැබාට පොඩි කාලේ නොදන්න කමින් අත ගහලා අත පුච්ච ගන්නට හොඳයි දැනගෙන පොඩ්ඩක් අත ගහන්න ඕන දෙයකට. ඉතින් දැන් පොඩ කාලේ හරි ඉතින් අත ගහන්න කාලේ හරි පොඩ බලමු ඉස්සරහ මොනවද කරයි. හොඳයි එහෙනම් ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් ඊට පස්සේ ව්‍යාපාරිකයෙක් සහ ඔන්න ඉදිරියේදී නිෂ්පාදකෙක් විදියටත් ඔන්න අපිට දරන ටී පාටි වලින්ම හම්බ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන ප්‍රාර්ථනා කරනවා චිලි. තිරාෂ කියන බලන්න මේ දවස්වල ටෙලිනාට්‍ය වලට කාර්යබහුලයිද ඔබත් අධ්‍යාපනය තවමත් කරගෙන යනවා කොහොමද?
මේ දවස්වල ටෙලි නාට්‍යයක රූගත කිරීම කරගෙන යනවා. ඒත් එක්කම තව ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා ළඟදී. ඉතින් ඒකෙත් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මගේ මම කැලණි විශ්වවිද්‍යාලයේ 4 වෙනි අවුරුද්දේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් මගේ ස්පෙෂල් ඩිග්‍රී එකයි. ඉතින් ඩිග්‍රී එකේ දැන් ෆයිනල්ස් මේ ටිකේ එක්සෑම්ස්. ඉතින් එක්සෑම් එක ටිකක් බිසි. ඊට පස්සේ නම් ෆ්‍රී. ඒ කියන්නේ නිර්මාණ මේ දවස්වල අඩුවෙන්ද බාරගන්නේ? බාර ගත්තෙම නැති තරම් මම මේ අවුරුදු 4 නිර්මාණ හරිම අඩුවෙන් මම මට එකන එක දිගට වැඩ කරන්න අමාරුයි මට කැම්පස් වැඩත් එක්ක. ඉතින් එහෙම තමයි මම වැඩ කරේ. දැන් හැබැයි රැකියාවක් කිරීමේ අදහසකුත් තියෙනවා. නැතුව නෙමෙයි මම ඉගෙනගත්ත ශේෂ්ත්‍රයෙන් මම ආසයි රැකියාවක් කරන්න. ඉතින් එහෙම ප්ලෑන් එකකුත් තියෙනවා. ඒත් එක්කම මේ ලැබෙන හොඳ ටෙලි නාට්‍යයකට හෝ චිත්‍රපටයකට හෝ සම්බන්ධ වෙන්න අදහසකුත් තියෙනවා. හොඳයි, එහෙනම් ඉදිරියේදී හොඳ නිර්මාණයකින් දකින්න ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි එහා පැත්ත කතා කරොත් එහෙම වේදිකාව ගැන විශේෂ දේවල් තියෙනවා කතා කරන්න. ඒ හින්දා අපි ඊට කලින් තව ලස්සන ගීතයක් රස විඳිමු. ಸಿಸಿಲಿ ಮೀರೆ
හරි ඉතින් අවසන් විනාඩි කීපේ තමයි ඉතින් මේ ගෙවී යන්නේ කොහොම වුණත් දුමින්ද ගෙන්නුයි උපාලි අයියා ගෙන්නුයි අහන්නට ඕන අපිට දෙබස් කණ්ඩයක් නා දෙබස් කණ්ඩයක් නොකිය අද වැඩසටහනෙන් අපි යන්නේ නැහැ යන්නේ නැහැ එහෙනම් අපි ඉක්මනට පටන් ගමු නේද ලොකු හාම ඉන්නකන් කවුරු කවුරුත් බෝල ගහයි බෝල අල්ලයි බෝල හොදයි ඒ මනුස්සයන් නැති දවසක මුන් ඔක්කොටම වෙන්නේ බෝල හිර වෙලා ඔය මේ පැත්තේ ඉන්න ගිනි බෝලකාරයා කමල් මහත්තයා මිනිහත් පැණි හැලියට ඇඹලයා වගේ එනවා වරෙන් වරෙන් ওই ඇහැලිය දල දෙක ගහත්තම කඩන් වෙන්නේ මට තමයි නොදැක්ක වගේ ඉන්න ඕන ආ හේතුව කවුද හේතුව කවුද මේ මම බං කවුද බං මේ පොඩ්ඩක් බලපංකෝ අවට ගියාට බලන්න බෑ අවතාරයක් දාන්න කකුල් දෙක අතරින් බලමු ආ දැකලා පුරුදු කකුල් දෙකක් ඒ ඒ මොකද මොකද ඔය අනේ මහත්තයා ළඟට එන ගම දැක්කේ නෑනේ කොහොමද ඉතින් ඒක නෙමෙයි මොකද උඹ නිකන් ණය නැති වෙච්චි අයිකුණ්ඩකයා වගේ ණය නැති වෙච්චි අයිකුණ්ඩකයා මහත්තයා ණය පයින් යන කතාවක් මහත්තය කතා කරන්නේ ණයින්ට පොළඹුණ්ඩ බය මිනිහන්නේ මේ මම මම ගමේ ඉන්නකොට ණය මගේ තනි පයට අරගෙන ඉතකරේ පුෂ්ටවත් ගන්න එපා හරි හරි මේ ඒ වයින් වැඩක් නෑ උඹ තමයි බං මිනිහා උඹ තමයි බං අනිත් මිනිහා මොකද කිව්වේ නෑ නෑ මහත්තයා ඒ මිනිහත් මං තමයි දැන් මොකද ප්‍රශ්නේ කොහමේ ග්‍රේෂන් නාම ගෙදර ඉන්නවද ග්‍රේෂන් නාම නෑ කුමාරි බේබි නං මං එනකොට වොෂින් මැෂින් එක ඇතුළට බහැලා සජීවී ලෙස නනා හිටියා මහත්තයෝ මගේ ඇඟේ මයිල් නෑ කෙලින් වෙන්න අම්මපා මොනවා උඹ දැක්කද දැක්කේ නෑ දුටුවා හරි හරි මේ මට කුමාරි බේබිගෙන් වැඩක් නෑ ග්‍රේෂන් නාම නැද්ද ගෙදර මහත්තයෝ ඔය කළු සුදු පාට දෙක වෙනස් කරන්න එපා සපෝට් එකක් ඕන නම් මට කියන්න ගිහලා කතා කරන්නද කතා කරපංගෝ බං එහෙනම් කමක් නැද්ද කමක් නැහැ බං කතා කරපංගෝ නිකන් කරන වැඩක් නෙමෙයි උපාලි අයියේ බොහොම ස්තුතියි හරිම ලස්සනයි කවුද දුමින්ද කියන බලන්න ඉතින් ඉදිරියේදී වේදිකාව හරහාම නිර්මාණ වලට දායක වෙනවද කොහොමද බලාපොරොත්තු හිතාගෙන ඉන්නවා වේදිකා නාට්‍යයේ දැන් අපේ සලි නාට්‍යයත් ඉදිරියේදී යුද්ධ හමුදාවට පෙන්වන්න තමයි පෙබරවාරි මාසේ අපි දාගෙන තියෙනවා උදාහරට ඒ වගේම තව ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා ඊළඟ මාසේ එකත් සහභාගී වෙන බලාපොරොත්තුෙන් ඒකේ වැඩ ටිකත් ඉදිරියට කරගෙන සිරදේම හොඳින් කරගන්න බලාපොරොත්තු වෙනවා නෑ නෑ හැමදේම හොඳින් කරගෙන යන ඔබටත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා උපාලයයි කියන බලන්න ඉදිරි නිර්මාණ සහ මේ අවුරුද්දේ බලාපොරොත්තු ගැන අලුත් ටෙලි නාට්‍ය දෙක රූපගත ක්‍රමී කරන නාංගී චිත්‍රපටියක් ඉවර කරා තව DVD චිත්‍රපටියක් කරන්න සැලසුම් කරන් යනවා එක්කම ඉදිරියේදී කලාවේ හොඳ දෙයක් කරගෙන කලාව තුලම මෙය දෙන්න තමයි බලාපොරොත්තු මම හරි කැමති මේ රූපගත කිරීමක් කරන අතරදී මාව මැරෙනවා නං මගේ බලාපොරොත්තු ඒකයි මට හරි සතුටක් තියෙනවා ඒක නිකම් මැරෙන්නේ නැතුව කොහොම වෙයිද දන්නේ නැහැ අපි ඕම කිව්වොත් එහෙම කට්ටිය නිර්මාණ අනේ ලොකු උදව්වක් අනේ ලොකු උදව්වක් නෑ කී දෙනෙකුට වගේ සෙට් කළාද චිලි මං ආවේ කී දෙනෙකු වගේ චෙස් සෙට් කරලා දෙනාද අනේ දැක්කද ඉල්ලපු ගමන් පුදනකොටම කාපියක අනේ දැන් කිව්ව දැන් ගියා තමයි ඉන්න ඕනේ අනේ කලාකාරයෝ දැක්කද පැනලා කැමති නේ ඒකට තමයි ඉන්නේ අනේ කියන්නේ අංගි පාරමී කියන බලන්න නිවේදන කටයුතු කරමින් මේ හඬ කැවීම වලට දායක වෙන අතරේ ගෙදරත් එක්කමද වැඩිම කාර්යබහුල වෙන නැත්නම් රංගනයට එකතු වෙන්න අදහසක් නැද්ද? එහෙම අදහසක් නැහැ. ඇත්තටම මම ඇත්තටම වෘත්තිය නිවේදිකාවක් මූලික තැන දෙන්නේ මගේ නිවේදන කටයුතු වලට. ඊට පරිබාහිරව තමයි හඬ කැවීම, එතකොට රේඩියෝ නාට්‍ය සහ වෙළඳන්වීම වලට හඬ කැවීම සිදු කරනවා. ඉතින් ඒ දේවල් කරගෙන ගෙදර වැඩත් අපි කියන්නේ සමබරව කරගෙන යන තමයි මගේ අදහස. ජයසේකරයි කියන්න බලන්න මේ ඔබගෙනුත් ඉදිරි නිර්මාණ ගැන අහන්නට කලින් කැමති අලුත් වේදිකා නාට්‍ය දෙබස් කණ්ඩයක් අහන්න. අනේ නංගි මෙහෙම දෙයක් තියෙන දැන් අපි උපාලි ලස්සනට කරේ තව හිටියනේ අර දැන් මේකේ තියෙනනේ නාට්‍ය අනිත් චරිතයෙන් ලැබෙන කුලප්පියෙන් තමයි හරියට අර බෝල ගැහුවම බැට් එක දැන් මම මේ කරන්නේ අනිත් එක මේවා උස්සලා ඒවට අවශ්‍ය කරන ඇඳුම් ඔක්කොම තියෙනවා කියුටෙක්ස් ගාලා කියුටෙක්ස් නේ මලා ගාලා ඊළඟ මගේ නල්වික් නිදී කිටියා නම් අද දෙන්න දෙන්න හොම්බේ හොඳයි හැබැයි දෙන්න තොඩු මේ වොයිස් මාරු කරගෙන ගෑනින්නේ 16 වෙනිදා එන්න එන සෙන්න සුරාද අන්න 3යි 30 පුංචි තියටර හරියටම සතියයි තියෙන්නේ නේද මම මේ මෙහෙමයක් කියන්නේ දැන් මම ලස්සන චිත්‍රපටයක් කරා. නිෂ්පාදකයාත් මමයි. බොහොම අමාරුවෙන් මට මේකදී ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ කීප දෙනෙක් එක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙ සෑහෙන විශාල උදව්වක් කරා. මන් නම කියන්නේ.
නම කියන්නේ නෑ නම චිත්‍රපටියේ නාමාවලිය නම් තියෙනවා මේ චිත්‍රපටිය කරලා දැන් මේකේ අර 5.1 කියලා තියෙනනේ අර ගල් සද්ද එහෙම ඩිජිටල් සිනමාවේ ඒව හදනවා මේ දවස්වල ඊළඟට කලර් එක හදන ෆිල්ම් එක ඉවරයි අපේ මේ චිත්‍රපටිය ඒ පළවෙනි ටයිටල් එක කියනවා මෙන්න මෙහෙම දෙයක් මෙම චිත්‍රපටියෙන් ලැබෙන සුද්ධ ලාභයෙන් ගායක ගායිකාවන් කලාකරුවන් සිනමා ශිල්පීන් සම්බන්ධ විවිධ අපිට සිනමා හෝල් එකේ ප්‍රොජෙක්ටර් එක ක්‍රියා කරවන්න යාපවා එහෙම නැත්නම් නලු නිලි වේදිකා සිනමා වලට සම්බන්ධ අයට නිකන් අම්බලමක් වගේ කරන්නේ වෙයි අංග සම්පූර්ණ සුඛෝභෝගී වැඩිහිටි නිවාසයක් සාදාන එතන මගේ කායන පරමාර්ථය මොකද මගේ පළවෙනි චිත්‍රපටිය කරලා මගේ පර්චස් විස්සකගේ ගේ දොරක්කම වික්කා නයගේ වන්න එතුට මේ චිත්‍රපටි මන් දන්නවා මේක සාර්ථක ප්‍රදර්ශනයක් වී ආදායමත් මට හිතාගන්න පුළුවන් මම මේක මේ අර මේ කපටිකමට කියනනේ මේ චිත්‍රපටිය දිව්වොත් එහෙම වැඩි නිවාසයක් කරනවා කියනකොට ආනේ නං අපිත් මේකට උදව් කරන්න ඕනේ එහෙම නෙවෙයි කපටිකමන්නේ මේක පදනමක් ඇතුව සෑහෙන ඇග්‍රිමෙන්ට් එකක් අසං කළ කරන වැඩක් උඹට කාමරයකට එන්න පුළුවන් මේ වයසක අය විතරයි ගන්න උපල්ලට බෑ චිලිමලින් නෑ කවදා හරි මේක මගේ පැතුමක් පැතුම ඉෂ්ට වෙයි මොකද මං හිතන දේවල් හැමදේම ඉෂ්ට වුණා මේ දෙත් ඉෂ්ට වෙයි එච්චරයි හොඳයි ඉතින් තරුසෝභා චිත්‍රපටිය නම හොඳයි ඉතින් එහෙනම් අපි තරුසෝභාත් ඉක්මනටම දකින්නට අපි බලාපොරොත්තු වෙනවා විහිළු චිත්‍රපටියක් තරු සෝභා වුණාට මේ තරු වල ස්වභාවය තමයි ඒක පෙන්වන්නේ පෙන්වන්නේ මෙතන ඉන්න තරු නෙවෙයි හැබැයි මෙතන පින්නාතියන් ගියා මේක දැකපු කෙනෙක් ඉන්නා මම නම කියන්නේ හරි එහෙනම් ජයසේකරයි ඔබත් ඒ බලාපොරොත්තු ආකාර මිෂ්ට වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් අද දවසේදී හිස් අතින් යවන්න නැහැ මංචි වෙතින් ත්‍යාගපාසලක් තියෙනවනේ ජයසේකරයි ඔබට ඒ වගේම හැමෝටම තියෙනවා ටී අර ස්තුති කරපින්න මං කියන්නේ නැති වෙන්නේ ඔහු කිව්වා අපිත් එක්කම කිව්වා ඕ හරි එන උපාලි අයියේ ඔබට මංචි වෙතින් හැමෝටම තියෙනවා ටිරාෂා චිලි ඔන කට්ටිය හැමෝම තෑගි බෙදා ගන්න ඒ අතරේ ඔව් අනිවාර්යෙන්ම ඉතින් අවුරුදු කීයකට මං අවුරුදු පුරාවටම තියෙනවා මංචි වෙතින් බිස්කට් මම මතක් කරා නම් කවුද මේ සතියේ ජයග්‍රහණය කරන්න කියලා දුර බහැරව තමයි අපිට මේ පාර නිර්මාණය වෙලා තියෙන අනුරාධපුරයේ ඉඳලා මම මතක් කරන්නේ කවුද මේ සතියේ ජයග්‍රහණය කළේ කියලා මේ තියෙන අපිට ඒ පුල් ලස්සනම නිර්මාණය ගොඩක් දුර බහැර ඉඳලා තමයි වෙලා තියෙන්නේ සී සුරංජනී අනුරාධපුරයේ ඉඳලා. ඉතින් ප්‍රේක්ෂක ඔබටත් මේ වගේ තෑගි දිනා ගන්නට අවස්ථාවක් තියෙනවා රත්විතින් කරන්න තියෙන ලස්සන නිර්මාණයක් අපිට එවන්න රත්ති නුවණක්කාර වැකියක් සමගින් ඔබ එවන්න ඕනේ රත්ති නුවණක්කාර වැකිය දරණ ටී පාටි විත් විනෝ තැපැල් පෙට්ටිය 699 කොළඹ කියන ලිපිණයට. ඉතින් අද දවසේදීත් අපි දරණ ටී පාටි අරගෙන හරිම ලස්සන තැනකට තමයි ආවේ පිළියන්දල සන් රිසෝට්. එන අදට අපි ඔබ නිවුසින් සමු අරගෙන යන්නට සූදානම් වෙන්නේ ලබන සතියේත් ඔබව හමුවන බලාපොරොත්තු වෙයි. Oh.
සිවි කුපැතුවේ නොගියට ඔයන පුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා සිවෙ කුහා තරහ නැතේ කිසි ගහඩා නැතේ මා කිසිවි කුහා තරහ නැතේ කිසි ගහඩා නැතේ බහදීලා ඉක්මීලා සැනසුම ලැබෙනු නැතේ කවුද මා සෙව්වේ මානම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔයනු පුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා කවුදෝ මා සෙව්වේ මානම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔයනු පුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා Thank you.